සුබ උදෑසනක් මම අද යනවා මේ සුන්දර ලස්සන දවසේ චිබ පැත්තට චිබවල ඉසුරු කියලා මල්ලි කෙනෙක් අලුතෙන් රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරනවා ගම්මිරිස් කියලා ඉතින් මට ආරාධනා කරලා තියෙනවා ඒකේ ඕපනින් එකට එන්න කියලා චීෆ් ගෙස්ට් හැටියට ඉතින් බොහොම සතුටුයි ඒකට යන ගමන් විශේෂයෙන් අපේ ලංකාවේ තරුණ ළමෙක් අලුතෙන් දෙයක් ආරම්භ කරනකොට අපි ඒවට සහභාගී වෙන්න ඒවට අතක් දෙන්න උදව් කරන්න ශක්තියක් වෙන්න අපි නිතරම උත්සාහ කරන්න ඕනේ මොකද ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක ඒක සාර්ථකව කරගෙන යනවා කියන එක හරි අමාරු දෙයක්. ඉතින් එහෙම ලාංකිකයෝ මේ ලෝකේ බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් විශේෂයෙන් මේ වගේ රටවල් වල ඒ විදිහට යමක් සක්සස්ෆුලි කරගෙන යන කමියුනිටි එකක් ඉදදී අපි එකතු වෙන්න ඕනේ. එකතු වෙලා තවත් එතනට එන්න හදන අයට අපි උදව්වක් වෙන්න ඕනේ, ශක්තියක් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද ඉසුරු මල්ලිගේ ගම්මිරිස් රෙස්ටෝරන්ට් එකට යනවා. එලා ඉතින් මේ බොහොම සුන්දර දවසේ අපි ආවා ඉසුරු මල්ලික රෙස්ටෝරන්ට් එකට. කොහොමද ඉසුරු මල්ලි? හලෝ, හොඳයි. ලස්සනට වැඩේ ගියා. දැන් අපි උදේ හරියට වෙලාවට නැකතට අපේ ලංකාවේ චාරිත්‍ර අනුකූලව විවෘත කරා. කරලා කිරිබත් කෑවා, කුකිස් කෑවා, තේ බීවා, විල දැන් ලන්ච් සර්ව් කරනවා. ඒ අතරේ පොඩ්ඩක් ඉසුරු මල්ලිත් එක්ක කතා කරන්න හිතුනා වචන කීපයක්. මෙයාගේ මේ කන්සෙප්ට් එක, මෙයාගේ රෙස්ටෝරන්ට් එක. එතකොට ඇයි එහෙම එකක් දාන්න හිතුනේ? මොකද්ද මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක? ඉදිරියට මොනවද කරන්න බලාපොරොත්තු කියලා පොඩ්ඩක් කතා කරන්න හිතුනා. ඉතින් ඉසුරු මල්ලි, හොඳයි. ලස්සනයි වැඩේ. Thank you. මට පොඩ්ඩක් කියන්න, ඔයාලට මේ රෙස්ටෝරන්ට් එකක් දාන්න හිතුනේ? රෙස්ටෝරන්ට් එකක් දාන්න එක එකපාර ආපු අයිඩියා එක. නෝමල් අපි ඉන්න ගමන් අයිඩියා එකක් ආවා, රෙස්ටෝරන්ට් එකක් දාමු කියලා. ඒ මොඩක් ගාව තනක් බැලුවා. සෙට් වෙන විදිහටම තනක් සෙට් වුණා. ගාඩන් එකක් හදන්නත් පුළුවන් විදිහටම. ඔව්. එහෙම ඉතින් ටක් ගාලා ඉතින් වැඩට ගරෙන් කරගත්තා. කරගත්තා. එහෙම කරන වැඩ තමයි ගොඩක් හරියන්නේ. ඔව්, බෝඩ් නැකත් බල බල මේ හිත හිත ඔහොම ඉඳ ගියාම ගොඩක් දුරට වෙන්නේ වැඩේ වෙන්නේ නැහැ. මෙතන මේ ගාඩන් එක එහෙම තව හදන්න තියෙනවානේ. තාම හදන්න තියෙනවා. සති දෙකක් ඇතුළත හදලා ඉවර කරන්න පුළුවන්. ඒක හොඳයි. වැඩේ පටන් අරගෙන ඉතුරු ඩිඩ්ඩික් ගාල කරගෙන යන්න තියෙන්නේ. ඔයා දැන් කොච්චර කාලද ජපාන්? මම දැන් අවුරුදු 10ක් වෙනවා. 10ක්? එතකොට ඔයා ස්ටුඩන්ට් ආද? ස්ටුඩන්ට් ආවා. ස්ටුඩන්ට් ඇවිල්ලා ඊට පස්සේ? ස්ටුඩන්ට් ඇවිල්ලා නිහොංගකෝ ගිහිල්ලා ඊටසේ මොංගකෝ ගිහිල්ලා සුෂුක කරලා ඊටසේ අවශ්‍ය විදිහට වැටික් කරගෙන දැන් කරගෙන දැන් ව්‍යාපාර ලෝකෙට බැහැලා. බැහැලා. මචං ගාගෙන යනවා. Very good. අතරම බොහොම සතුටුයි. මොකද මේ අපේ ලංකාවේ අපේ සහෝදර සහෝදරයන් ඉන්නවා රටවල් ගන්නවක. ජපානයේ අතරම එහෙම බලද්දී ලොකු පිරිසක් නැහැ. ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ ওই වගේ රටවල සෑහෙන ඉන්නවා. සෑහෙන ඉන්නවා. ජපානයේ මේ පොඩි ප්‍රමාණයක් පොඩි පිරිසක් ඉන්න නිසා අපේ මේ එකමුතු ඉතාම වටිනවා. ගොඩක් වටිනවා. මේකවත් දන්නවා අපේ ව්‍යාපාරික සංගම් තියෙනවා, වාහන සංගම් තියෙනවා. නොඑක් විදියෙන් අපි ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ වටා ආරාධනා කරනවා අපේ බිස්නස් කවුන්සිල් වල ජොයින් වෙන්න. ඒ වගේම ඉතින් අපි පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ දෙන්න පුළුවන් උපරිම ශක්තිය දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. මොකද යම් තැනකට අපි ඇවිල්ලා තියෙනවා. තව අපේ ගමනත් එහෙමම තියෙනවා. එහෙමම තියෙනවා. නමුත් යම් තැනක ඉන්නවා. ඒ තියෙන අතරදී අපි පුළුවන් තරම් තව තවත් අත දෙන්න මේ වගේ විශේෂයෙන් ඔයා වගේ මේ අලුතෙන් පටන් ගන්න අයට ශක්තියක් දෙන්න ඉතින් අපි නිතරම කැප වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයාටත් මම කියනවා මේ මැච් එක ගහගෙන යනකොට යම් තැනකට ආවම එතනින් එහාට ඔයත් දැන් ඒ ටික කරන්න වෙනවා. අපි ඒ ටික කරොත් මල්ලි තමයි අපේ කොම ගොඩනැගෙන්නේ. කවුරුත් ඕනේ මේ 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 දේශපාලනය ඕනෙත් නැහැ. මේ ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එක ඒ විදියට හැදුනොත් අපි එක්කෙනාට එක්කෙනා අත දීලා අපි දැන් ඔයා දකින්න ඇති සමහර ජාතීන් ඉන්නවා, සමහර ආගම් තියෙනවා. එයාලා ව්‍යාපාර කරන්න එයාලගේ ආගමේ අයත් එක්ක විතරයි හෝ එයාලගේ ජාතිය අයත් එක්ක හෝ දැන් වාදන්න හොඳටම ඔය ජුවිෂ් අය ගත්තොත් විශාල එකමුතුවක් තියෙන ඒකත් ඒ කරන ව්‍යාපාර උදව් කරන ඉතින් ඒ එහෙම දේවල් ඉතින් නොඑක් ඒ වගේ ගෲප්ස් තියෙනවා. අපේ ලාංකිකයෝ අතර ඒක ටිකක් අඩුයිනේ. අඩුයිනේ. ඉතින් මම හිතන්නේ අපේ ලොකු ටාගට් එකක් මේ අපේ කාලේ ඒක අපි හදන්නේ. අදලා අපි මේ විදිහට අපිත් එක්ක මේවා කරගන්න පුළුවන් තැනකට ආවා කියන්නේ මම දන්නවා ලොකු ශක්තියක්
ශ්‍රී ලංකන් කමියුනිටි එක ලැබේ. ඉතින් සුබ පතනවා ඔයාගේ රෙස්ටුරන්ට් එකේ තියෙන තැන මට කියන්න. රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ සිබාවල සකුර නකගුමාවල. රයිට්. සකුර ශීවල. ඒ කියන්නේ සකුර එක්සිට් එකෙන් ඒ කියන්නේ හයිවේ ගෑවිලට දැම්මොත් විනාඩි 5ක් වගේ. විනාඩි 5ක් වගේ. කිටිම ගිහුව 51 පාරේ. 51 පාරේ. එහෙම ගිහුවත් කවුරුත් දන්නවා මේ පැත්ත. Very good. අපි ඇඩ්‍රස් එකක් දාමු යටින් මෙහෙම. කළා එන්න. ජපානින ශ්‍රී ලාංකිකයන් සීල දෙනාට ආරාධනා කරනවා එන්න ඉස්සුණු මල්ලියේ කඩේට එන්න කෑම කන්න ජපයි යාළුවන්ට විශේෂයෙන් ෂෝකයි කරන්න ඒක තමයි ගොඩක් වැදගත් නේ අනිවාර්යයෙන්ම ඔයා වැඩියෙන් ටාගට් කරන්නේ ජපනිස් එහෙම නැත්නම් දෙකම 50 50 දෙකම 50 50 මම බලාපොරොත්තු වෙනවා very good ඒ ඇවිල්ලා රස කෑමක් කාලා මේ සුන්දර පැත්තේ පොඩ්ඩක් ඇවිස්ලා යන්න එන්න ඕන වෙලාවක ඉස්සුණු මල්ලි ඉන්නවා එහෙනම් ජය වේවා ඕන දෙයක් කියන්න අපි ඉන්න අනිවාර්යයෙන්ම